Hallelujah, Suti Veva. Alankaramat Davasak, Preetimat Davasak, Jagrahi Davasak, Vikramanita Davasakat Api Pamina Sitina. Hallelujah, Manda Yesus Vahansege Uttane Adapi Samaranava. Unahanse Seba Vinma, Sam Dama Apatare Giamana Vedavase Karanava. Hallelujah. Ah, meet a Vasara Gannavaka Pratama Unvahanse Kalau. ඒ ජීවමාන කාර්ය නිසා ඒ උන්වහන්සේ කරව ක්‍රියාව නිසා අද අප ගැළවී සිටින උන්වහන්සේගේ ඒ උන්වහන්සේ අද ජීවමාන නිසා ඔබත් මමත් ප්‍රීතියෙන් සිටින අද උන්වහන්සේ ජීවමාන නිසා ඔබත් මමත් ජයග්‍රාහී ජීවිතයක අප සිටිනවා හැලෙලූයා ප්‍රශංසා වේවා ඉතින් අද දවසේ අපි ප්‍රීති වෙන්න ඔබ මොන කාරණයක හිටියත් ඔබ මොන වාතාවරණයක හිටියත් Preeti Vendor, Swamin Mahansela Manta, of Adahana, Jesus Mahanse, Jivamana, Unmahanse, Upper Sabahavede, Upper Powlede, Upper Tulada, Upper Vasek, and a Sam Sanema, Unahanse, Giamana, Vino, Hallelujah. Adawse Api Balanatiano, Itamat, Keti, Bible Padia, Api Adawse Balamu, Edidara Pote, Palavini Parice, Da Hatasaha, Daha Tapade. ඔබට පුළුවන් බෞබේගේ බයිබලය මා සමග පෙරලා ගන්න. එලිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 17 සහ 18 පද අපි කියන්නට යනවා. මම උන්වහන්සේ දුටු විට මල කෙනෙකු මෙන් උන්වහන්සේගේ පා මුල වැටුනේමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක බය නොවන්න මම පළමු වෙනියා සහ අන්තිමයාය. හැලෙලූයා. Jeeva manavo tenataya. Mama marunemi, numut balava, mama then sada kaletima, jeevatva sitimi. Maraneda, patale the yatura, mataya. Hallelujah. Jesus wants a samaga. Munagasuna avastava again, Johan mesane katakarana. Me Johan katakarana. Jeeva mana tenanta. කවුද යේසුස් වහන්සේ? උන්වහන්සේව කිසි පිළිමයකට අපිට සමාන කරන්න බෑ. කිසි මැරිච් සොහොන් ගෙවල් වලට සමාන කරන්න බෑ. මොකද මේ වචනේ අපි දන්නවා. අපි අදහන තනන් වහන්සේ, අපි අදහන යේසුස් වහන්සේ සැබවින්ම ජීවමානයි කියලා. මේ ස්ථානයේ කියන මම මැරුණෙමි. නමුත් බලව මම සදා කාලෙටම ජීවත් වෙනවා කියලා. In a Makatkin Marane Nutanuna. Ah, Mamma Jeeva Mano then Sitinava. Batare, ah, Upper Atare Unmahanse Jeeva Mano Sitino. Hallelujah, Prashansa Veva. Apikituan Vidhiata. Apita Boho Avasavel Api Bain Vedakarani. Apihitan Api Yakshage Grahane Sitin Nihila. නැ ඔබ මතක තියාගන්න උන්වහන්සේ මේ කරපු දේ නිසා මේ කුරුසේ මේ කරපු දේ නිසා උන්වහන්සේ අද උත්තානව ඉන්න නිසා උන්වහන්සේ ජීවමානව නිසා යක්ෂයා ඉන්නේ අපගේ පාද යට යක්ෂයාට බෑ එක එක සෙල්ලම් දාන්න යක්ෂයාට බෑ ඔබේ ජීවිතය ග්‍රහණය කරගන්න ඒ සියලු බලය යේසුස් වහන්සේ ඔබට තමයි දීලා තියෙන්නේ යක්ෂයා ඉන්නේ ඔබේ පාද යට The Vachene Lupote Kieno Sarpe the Gonus and the Pagant Yakshagi Mulu Shakti Madapavatant Mavis in Nubala de Bale di Latina Kiela Hallelujah Tri Yaksha the Davasa in Obet Mage Pada to Paraje Vela Ivare Miss Saturn Obat Mama Jayaragan Ivare Manda Devian Hansa Pepakshi Unwahans a Sialli di Jagata Unwahans a Kurusa Gamene di Jagata Unahans Utan Unahans a Malungi Nagita නාස අපතරේ ජීවමානව ඉන්න උන්වහන්සේ ජය ගත්තා උන්වහන්සේ අතිශයින් ජය ගත්තා වගේ ඔබත් මමත් අතිශයින් ජයරගෙන තියෙනවා බලන්න මේ යොහාන් මෙතන සුවිශේෂී දෙයක් පවසනවා යොහාන් මොකද්ද මෙතන කියන්නේ මම උන්වහන්සේ දැක්කම මැරිලා වගේ බිම වැටුණා කියලා මේ යොහාන් තව උන්වහන්සේගේ පපු ප්‍රදේශයට ඔළුව තියාගෙන හිටියා උන්වහන්සේව කුරුසයට පත් කරන්න ගෙනියන්න කලින් මේ යොහාන් තමයි උන්වහන්සේගේ ළඟට වෙලා හිටපු කෙනා මේ යොහාන් කියනවා මම උන්වහන්සේගේ දැක්කම මැරිච්ච කෙනෙක් වගේ පාමුල වැටුණා කියලා
ඔබත් මේ වගේ තමයි ඔබ හිතන් ඉන්නවනම් යේසුස් වහන්සේව දැකලා මූණ ඉඹලා අතට අත දීලා වැළඳ ගන්න ඕන හිතනවනම් නෑ ඔබට උන්වහන්සේගේ තියෙන බලය ඔබට දරන්න බෑ උන්වහන්සේගේ තියෙන ආලෝකය උන්වහන්සේගේ තියෙන ජීවන උන්වහන්සේගේ තියෙන ඒ විශ්මිත ඒ ආලෝකය ඔබට දරන්නට බෑ ඔබත් මේ යොහාන් වගේ උන්වහන්සේගේ පාද පාමුල වැටෙන්නට යනවා මෙච්චර උන්වහන්සේව දැකලා කතා කරලා අඳුරගෙන හිටපු යොහාන් මැරිච්ච කෙනෙක් වගේ බිම් වැටෙනවා කියලා. ඔබ හිතනවා නම් තවමත් හිතාගෙන ඉන්නවා නම් මේ යේසුස් වහන්සේ කියන්නේ නිකම්ම නිකං මරියතුමීට දාව ඉපදිච්ච පුතා විතරයි මේ පුංචි ගවලනේ ඉපදිච්ච යේසුස් විතරයි කියලා. නෑ ඔබට අද මම කියන්නේ යේසුස් වහන්සේ තමයි ජීවමාන තනන් වහන්සේ. උන්වහන්සේ දෙවියන් වහන්සේ. හාලෙලූයා. දවසේ එද අපට ප්‍රීතිමත් දවසක් ජීවමාන තැනත්තව සදාකාලෙටම අප සමඟ ජීවත්වෙන තැනන් වහන්සේ අපි අදහන්නේ මමකවා කිසිම තැනකට කිසිම පල්ලියකට කිසිම රූපයකට කිසිම සොහොන්ගේකට කිසිම දෙයකට ඔබට යේසුස් වහන්සේව සමාන කරන්නට බැහැ එහෙම කරනවා නම් ඒක සම්පූර්ණ වැරදි. ඔබ දන්නවා ඒක කිතුනුවන් විදිහට උන්වහන්සේ අප අතරේ ජීවමානයි කියලා. මේ දර්ශනයම යේසුස් වහන්සේ උන්වහන්සේගේ දකුණු අත යොහන් පිට තබා කියනවා බය නොවන්න මාව පළමුවෙනියා සහ අන්තිමයාය. ආමේ. මරණයේද පාතාලයේද යතුර මට ඇත්තේ කියලා කියනවා. උන්වහන්සේ කියන බය වෙන්න එපා මම පළමුවෙනියා සහ අන්තිමයා ජීවමාන වූ තැනැත්තා මම මැරුණා වූ නමුත් දැන් මම සදාකාලෙටම ජීවත් වෙනවා එතකොට මරණයේද පාතාලයේද යතුර මට ඇත්තේය හාලෙලූයා මරණයේද පාතාලයේද යතුර මට ඇත්තේය කියලා කියනවා යතුර කියන්නේ අපිට තේරෙන ආධිපත්‍ය තියෙන දෙයක් කියලා මම ඔබට සරලව උදාහරණයක් පෙන්නන්නම් ඇඳුම් අල්මාරියක් ගැන. දැන් මගේ නිවසේ තියෙන ඇඳුම් අල්මාරියක් තියෙනවා නම් මට අයිති ඇඳුම් තියෙනවා නම් ඒක යතුර ඔබ ළඟ නෙවෙයි තියෙන්නේ. ඒක යතුර මල් ළඟ තියෙන්නේ. මට අයිති වාහනයක් තියෙනවා නම් ඒක මම පදිනවා නම් ඒක යතුර තියෙන්නේ මල් ළඟ. ඒක ඔබ ළඟ නෙවෙයි යතුර තියෙන්නේ. මේ ස්ථානේ කතා කරන්නේ මේ භූමිකේ යතුරක් ගැන නෙවෙයි. මේ කතා කරනවා පාතාලයේ යතුර මරණයේ යතුර තියෙන්නේ යේසුස් වහන්සේ ළඟ කියලා. බලන්න මම සදාකාලෙටම ජීවත් වෙනවා මරණයේද පාතාලයේද යතුර මට තියෙනවා කියලා. යේසුස් වහන්සේ එක්තරා තැනක මතය පොතේ 16 වෙනි පරිච්ඡේදයේ කියනවා 19 පේත්‍රස්ට කියනවා ස්වර්ග රාජ්‍යයේ යතුර නුඹට දෙනවා නුඹ පොළවේ යමක් බඳිනවද එක ස්වර්ගයේ බඳිනවා නුඹ පොළවේ යමක් මුදනවද එක ස්වර්ගයේ මුදනු ලබන්නේ කියලා උන්වහන්සේ කියනවා. ඒතර මේ දැන් මම කතා කරන්නේ පාතාලයේ සහ මරණයේ යතුර මේක තියෙන ආධිපත්‍ය තියෙන්නේ යේසුස් වහන්සේ. උන්වහන්සේ අද දවසේ උන්වහන්සේට තමයි මේ ආධිපත්‍ය බලය තියෙන්නේ. එතකොට භූමිකව අපට අල්මාරි වල යතුරු, ගෙවල් වල යතුරු, වාහන වල යතුරු අපට අයිති දේවල් තිබෙනවා වගේ යේසුස් වහන්සේට තියෙනවා මරණයේද පාතාලයේද යතුර උන්වහන්සේ ළඟ තියෙනවා. මේක පරාජය කරන්න මේකට විරුද්ධව නැගිටින්න කිසි බලවේගයකට බෑ. ආධිපත්‍ය තියෙන කෙනා යේසුස් වහන්සේ. යතුර අතේ තියෙන්නේ යේසුස් වහන්සේගේ. මේ අන්ධකාර බලයෙන් උන්වහන්සේ ඔබව අද මුදවගෙන තියෙනවා. ඔබ ඔබගේ තියෙන රෝගෙන් අද ඔබ සුවයි. ඔබගේ තියෙන ප්‍රශ්නෙන් ඔබ අද නිදහස්. ඔබගේ වෙලාවට කලින් ඔබ මිය යන්නේ නැහැ. හාලෙලූයා. ඔබගේ ජීවිතයේ යේසුස් වහන්සේ තුල ඔබ ප්‍රීතියෙන් භුක්ති විඳින්නට යනවා. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරයෝ ඇයි මම මේක කියන්නේ? එක පුද්ගලයෙක්ට තියෙනවා මේකට ආධිපත්‍ය මරණයේද පාතාලයේද යතුර යේසුස් වහන්සේ ළඟ තියෙනවා.
යක්ෂයාට බෑ තවත් ඔබේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න. උන්වහන්සේ සැබවින්ම ජීවමානයි. උන්වහන්සේට සියලු බලය තියෙනවා. ස්වර්ගයේ යතුර පවා පේත්‍රස්ස දෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ සන්තකේ මේක තියෙන නිසා පාතාලේ මරණයේ යතුර උන්වහන්සේ ළඟ තියෙන. උන්වහන්සේ මොකක්ද මෙතන කියන්නේ? බය වෙන්න එපා. යොහාන් බය වෙන්න එපා. උන්වහන්සේ දකුණු අත තියලා කියනවා. අද දවසේ ඔබ උන්වහන්සේ ඔබට කියනවා අත තියලා කියන උන්වහන්සේ අත දික් කළා කියන බය වෙන්න එපා. නුඹේ ජීවිතයේ කුමන කාරණාවකදවත් නුඹ බය වෙන්න එපා. නුඹ රෝගෙන් මිය යන්නේ නැහැ. නුඹ ප්‍රශ්නේ මිරකෙන්නේ නැහැ. නුඹට කිසි දෙයක් වෙන්නේ නැහැ. මොකද මම සැබවින්ම ජීවමානයි. මම මැරුණා නමුත් මම නැගිට්ටා. දැන් මම ජීවමානව මම සදාකාලෙටම ඔබ සමග ජීවත් වෙනවා. මගේ පුතා දුව පාතාලේ මරණයේ යතුර මට තියෙනවා. මට ආධිපත්‍ය තියෙනවා. යක්ෂයා පරාජය වෙලා ඉවරයි. යක්ෂයා අපේ පාදයට ඉන්නේ. දේව බලය අද දවසේ උන්වහන්සේ කතා කරන හලෙලූයා. ඉති ප්‍රීතිවෙන්ට ඕන දවසක්. උන්වහන්සේ තුල අපි ප්‍රීතිවෙමු. උන්වහන්සේලු උන්වහන්සේ ජීවමානයි. අප අතරේ ජීවමාන වැඩවාසය කරනවා. අපගේ ජීවිත තුළ පුදුම දේ කරනවා. අප ළඟින් උන්වහන්සේ සිටිනවා. අපට මඟ පෙන්වනවා නිරතුරු උන්වහන්සේ. මහිමානිද්දේ බලවද්දේ පුදුම ලකුණු හාස්කම් අපගේ ජීවිත තුළ උන්වහන්සේ කරනවා. ඔබ සෑම කෙනෙක්ටම මම ආශිර්වාදමත් දවසක්, ප්‍රීතිමත් දවසක්, ප්‍රීතිමත් පාස්කුවක් මම ඔබට ප්‍රකාශ කරනවා. ඒ සුස් වහන්සේගේ නාමේ.